හලම සියලු දෙනා සුබදාසක් වේවා. ඉතින් BC drive සිංහල YouTube නාලිකාවේ ඔබ සිනා බොහොම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අද කතා කරන්නේ එහෙම තමයි මෙතෙක් දවස් කතා කරලා හිටියේ. ජයපත තාක්ෂණයේදී දෝෂණ ශ්‍රේණියේ 5 වෙනි පාඩම. හරි. ඉතින් එතනදී අපි කතා කරා ජලයේ ගුණාත්මක භාවය, සංසුද්ධ ජලය කියන්නේ මොනවද, සියලුම දේවල් කතා කරා. එතකොට ප්‍රධාන වශයෙන්ම ජලයේ භෞතික සාධක සියලු දේවල් අපි කතා කරා. එතකොට අපි මේ දවස් ටික කතා කරන්නේ ජලයේ රසායන ලක්ෂණ ටික. එතකොට ජලයේ රසායන ලක්ෂණ වල අවසාන කොටස් දෙක තමයි තියෙන්නේ ජලයේ කඨිනත්වය සහ pH අගය කියන කොටස. හරි. ඉතින් ළමයි මේක 5 වෙනි කොටස. එහෙනම් ජලයේ රසායනික ලක්ෂණ වල එහෙම නැත්නම් ජලයේ ගුණාත්මක භාව කියන පාඩමේ 5 වෙනි කොටස තමයි අද මේ විදියට ලබා දෙන්නේ. හරි. හරි. එහෙනම් ළමයි අපි පාඩමට සම්බන්ධ වෙමු. හරි. කඨිනත්වය. එහෙම නැත්නම් hardness කියලා කියනවා මේකට කඨිනත්වය. හරි. මේ දෙලිය ගන්න. ජලයේ කඨිනත්වය ඇතිවීම කෙරෙහි ජලයේ කඨිනත්වය ඇතිවීම කෙරෙහි ප්‍රධාන වශයෙන් කැල්සියම් හා මැග්නීසියම් ප්‍රධාන වශයෙන් කැල්සියම් හා මැග්නීසියම් අගය බලපායි. කැල්සියම් හා මැග්නීසියම් අයන බලපායි. සෝරි. ජලයේ කඨිනත්වය ඇතිවීම කෙරෙහි ප්‍රධාන වශයෙන් කැල්සියම් හා මැග්නීසියම් අගය බලපායි. මැග්නීසියම් කැල්සියම් හා මැග්නීසියම් අගය බලපායි. එබැවින් ජලයේ ඇති එබැවින් ජලයේ ඇති කැල්සියම් කැල්සියම් හා මැග්නීසියම් එනම් එබැවින් ජලයේ ඇති කැල්සියම් හා මැග්නීසියම් සාන්ද්‍රණය 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 ලෙස කඨිනත්වය හැඳිනිය හැකියි. සාන්ද්‍රණය ලෙස කඨිනත්වය හැඳිනිය හැකියි. ලෙස කැල්සියම් හා මැග්නීසියම් සාන්ද්‍රණය ලෙස කඨිනත්වය හැඳිනිය හැකියි. මීට අමතරව යකඩ යකඩ මේ 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 ටික බලලා යන්න. හරි. යකඩ මැංගනීස් ඇලුමිනියම් සින්ක් අයන සින්ක් අයනද සින්ක් අයනද මෙදී බලලියන්. හරි. සින්ක් අයනද කඨිනත්වය ඇතිවීම සඳහා හේතු වේ. කඨිනත්වය ඇතිවීම සඳහා හේතු වේ. ඔව් ප්‍රධාන වශයෙන් මොකද්ද දැන් මේ ජලයේ කඨිනත්වය කියන්නේ? ජලයේ කඨිනත්වය කියන්නේ ළමයි මේක රසායන ලක්ෂණයක්. හරිද? එතකොට ජලයේ කඨිනත්වය ඇතිවීම කියන්නේ ප්‍රධාන වශයෙන් බලපාන්නේ මොනවද? මේ ජලයේ මේ තියෙන කැල්සියම් හා මැග්නීසියම් අයන. හරි. එබැවින් ජලයේ ඇති කැල්සියම් හා මැග්නීසියම් සාන්ද්‍රණය අපි කියනවා මොකද්ද? කඨිනත්වය කියලා. එහෙනම් ජලයේ තියෙන මැග්නීසියම් හෝ කැල්සියම් වල මෙන්න මේ සාන්ද්‍රණය. හරි. එහෙම නැත්නම් ජලයේ කැල්සියම් හා මැග්නීසියම් කියන මෙන්න මේ කිමිකල් වල සාන්ද්‍රණයට අපි කියනවා කඨිනත්වය කියලා. පැහැදිලි? ඊට අමතරව ළමයි කඨිනත්වය කියන්නේ ප්‍රධාන වශයෙන් බලපානවා යකඩ, මැංගනීස්, ඇල්මිනියම්, සින්ක් අයන. ඒ වගේ අයන වර්ග විශේෂයෙන් බලපානවා මේ ජලයේ කඨිනත්වය. හරි. පැහැදිලි? හරි. ඊළඟ කොටස මෙහෙම ලියන්න. කඨිනත්වයට හේතුන ප්‍රධාන අයන වර්ග ලෙස කඨිනත්වයට හේතුන ප්‍රධාන අයන වර්ග ලෙස කඨිනත්වයට හේතුන ප්‍රධාන අයන වර්ග එහෙම ලියන්න. කඨිනත්වයට හේතුන ප්‍රධාන අයන වර්ග ජලයට එකතු වන්නේ කඨිනත්වයට හේතුන ප්‍රධාන අයන වර්ග ජලයට එකතු වන්නේ පාෂාණ ජීර්ණයේදී. කඨිනත්වයට හේතුන ප්‍රධාන අයන වර්ග ජලයට එකතු වන්නේ පාෂාණ ජීර්ණයේදී. අයන වර්ග කිහිපයක් ගැන කතා කරන්නේ. එතනදුත් ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ කැල්සියම් සහ මැග්නීසියම් අයන. හරි. එතකොට ඊට අමතරව මම කිව්වා ප්‍රධාන වශයෙන් යකඩ, මැංගනීස්, ඇල්මිනියම්, සින්ක් වගේ ඒ වගේ අයනත් කඨිනත්වයට බලපානවා කියලා. හරි. එතකොට මේ කඨිනත්වයට හේතුන මෙන්න මේ විවිධ මේ රසායනික ද්‍රව්‍ය, එහෙම තමයි කිමිකල් අපි කතා කරපු දේවල් ප්‍රධාන වශයෙන්. හරි. ප්‍රධාන වශයෙන්ම ජලයට එකතු වෙන්නේ පාෂාණ ජීර්ණය. හරි. කියන්නේ පාෂාණ මේ අපි ගත්තොත් එම කැබලින් එහෙම නැත්නම් ජීර්ණේ වීම. බොහොම සරල වචන තමයි ජීර්ණේ වීමෙන් තමයි ප්‍රධාන වශයෙන්ම එකතු වෙන්නේ මෙන්න මේ ඉහත සඳහන් කරපු අයන. හරි. රයිට්. ඊළඟ උදාහරණ ලෙස හුණුගල්. මේ තියෙන තමයි හුණුගල්. මේ සමීකරණෙත් එක ලියන්න. හුණුගල්. ඩොලමයිට්, කැල්සියම් කාබනේට් මේ සමීකරණෙත් එක ලියන්න. ඩොලමයිට් සහ ජිප්සම් මේ සමීකරණත් එක ලියන්න. හරි. ජිප්සම් දැක්විය හැකි.
දැක්විය හැකි ඔව් ප්‍රධාන වශයෙන්ම දැන් මේ අපි කතා කරන දැන් මේ කඨිනත්වයට හේතු වන විවිධ අයන වර්ග හරි මේ ජලයට එකතු වෙන්නේ පාෂාණ ජීර්ණය කියලා එතකොට ඒ සඳහා උදාහරණ විදිහට ගත්තොත් ඔය හුණු ගල් ප්‍රධාන වශයෙන් ඩොලමයිට් ජිප්සන් ඒ වගේ දේවල් ප්‍රධාන වශයෙන්ම දක්වන්න පුළුවන් මේ උදාහරණ විදිහට හරි රයිට් මේ නිසා ඊළඟ කොටස මේ නිසා බොහෝ විට භූගත ජලය මේ නිසා බොහෝ විට භූගත ජලයේ කඨිනත්වය සාපේක්ෂ වැඩි මේ නිසා බොහෝ විට භූගත ජලයේ කඨිනත්වය සාපේක්ෂ වැඩි ඔය ප්‍රධාන වශයෙන් මේ භූගත ජලයේ කඨිනත්වය ඊටමත් වැඩිලු හරි මොකද මේ පාෂාණ ජීර්ණ වෙනවා ජීර්ණ වෙලා ඒ ප්‍රධාන වශයෙන් දැන් භූගත ජලය කියලා කියන්නේ අපි මීට කලින් පාඩමකදී කතා කරා හරි මීට කලින් පාඩම්වලදී කතා කරා මොකද භූගත ජලය කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම වර්ෂාපතනයෙන් මේ පහළට කාන්දුලා ජලධර හරහා හරි එහෙම තමයි මේ සෝරි පස හරහා ජලධර වලට ගමන් කරලා මේ භූමිය අභ්‍යන්තරයේ තැන්පත් වෙන ජලය තමයි භූගත ජලය කියලා කියන්නේ. එතකොට අර පස හරහා ජලය ගමන් කිරීමේදී පාෂාණ ජීර්ණය වෙලා ඒ අයන වර්ග හරි එක්ක තමයි මේ ජලය පහළට ගමන් කරන්නේ. හරි? එතකොට භූගත ජලයේ අර මම කලින් කියපු අයන වර්ග වැඩි වෙලා ප්‍රධාන වශයෙන්ම කඨිනත්වයට බලපානවා. හරි? කඨිනත්වය සාපේක්ෂ වැඩි කියලා කියන්නේ කියන්නේ කඨිනත්වයට බලපානවා. පැහැදිලි? හරි. ඊළඟ මිනිසාගේ විවිධ ක්‍රියාද මිනිසාගේ විවිධ ක්‍රියාද කඨිනත්වය ඇතිවීම කෙරෙහි බලපායි. මිනිසාගේ විවිධ ක්‍රියාද කඨිනත්වය ඇතිවීමට බලපායි. මිනිසාගේ විවිධ ක්‍රියාද කඨිනත්වය ඇතිවීම කෙරෙහි බලපායි. මිනිසාගේ විවිධ ක්‍රියාද කඨිනත්වය ඇතිවීම කෙරෙහි බලපායි. මිනිසාගේ විවිධ ක්‍රියාද කඨිනත්වය ඇතිවීම කෙරෙහි බලපායි. මිනිසාගේ විවිධ ක්‍රියාද කඨිනත්වය ඇතිවීමට බලපායි. ඔව් සාමාන්‍ය ගතු මේ දැන් අපි ගතු ස්වභාවික දැන් පාෂාණ ජීර්ණ වෙලත් කඨිනත්වය ඇති වෙනවා කියලා කිව්වා. හරි ඒ කියන්නේ විවිධ දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් කඨිනත්වය ඇති වෙන ප්‍රධාන වශයෙන් බලපාන්නේ කැල්සියම් හා මැග්නීසියම් ඒ අයන වල සාන්ද්‍රණය. ඊට අමතරව යකඩ මැංගනීස් ඇල්මිනියම් සින්ක් ඒ වගේ අයන වර්ගත් බලපානවා කඨිනත්වය. එතකොට මේ අයන වර්ග ජලයට එකතු වීම සඳහා. හරි? මිනිසාගේ යම්කිසි බලපෑමකුත් තියෙන. ඒ කියන්නේ මිනිසා විසින් සිදු කරන විවිධ ක්‍රියාකාරකම් නිසා ජලයේ කඨිනත්වය ඇති වෙන්න පුළුවන් කියලා තමයි මේ කියන්නේ. හරි? රයිට්. කඨිනත්වයේ ආකාර දෙකකි. මේ දින ළමයි කඨිනත්වයේ ආකාර දෙකකි. එක තමයි ළමයි తాවකාලික කඨිනත්වය. හරි? తాවකාලික කඨිනත්වයේ දෙක තමයි ස්ථිර කඨිනත්වය. හරි? తాවකාලික කඨිනත්වය සහ ස්ථිර කඨිනත්වය. ඒ අර්ථය අංක 1 දාලා ඔකට ලියන తాවකාලික කඨිනත්වය. හරි? తాවකාලික කඨිනත්වය කියන එක අපි ඒ යටතේ ලියා ගන්න. මෙහෙන් පහළට ඒ යටතේ ලියා ගන්න తాවකාලික කඨිනත්වය කියන තැනින් මම පෙන්වන්න කොට ඉන්න. මේ తాවකාලික කඨිනත්වය කියන තැනින් පහලින් මෙහෙම ලියා ගන්න. ඔහොම ලියා ගන්න. ජලයේ දියවි ඇති කැල්සියම් සහ මැග්නීසියම් වල බයිකාබනේ. මේ දින කැල්සියම් සහ මැග්නීසියම් වල බයිකාබනේට සංයෝග නිසා తాවකාලික කඨිනත්වය ඇති. తాවකාලික කඨිනත්වය ඇති. ජලයේ දියවි ඇති කැල්සියම් සහ මැග්නීසියම් වල බයිකාබනේට සංයෝග නිසා తాවකාලික කඨිනත්වය ඇති. తాවකාලික කඨිනත්වය ඇති. මෙම தত্ত্বය ජලය උණු කිරීමෙන් ඉවත් කළ හැකිය. ප්‍රධාන වශයෙන් ළම දැන් මේ කඨිනත්වය තාකාර දෙකකට බෙදනවා කියලා. එක තමයි తాවකාලික කඨිනත්වය. දෙක තමයි ස්ථිර කඨිනත්වය. ඒතර මම දැන් කතා කරේ తాවකාලික කඨිනත්වය ගැන. හරි? එතකොට මේ తాවකාලික කඨිනත්වය ඇතිවීම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපාන්නේ මේ ජලයේ දිය ඇති කැල්සියම් සහ මැග්නීසියම් බයිකාබනේට් සංයෝග. හරි? එතකොට මෙන්න මේ ද්‍රව්‍යයන්. එහෙම තමයි ප්‍රධාන වශයෙන් දැන් මේ අපි ගත්තොත් කැල්සියම් සහ මැග්නීසියම් වල බයිකාබනේට් කියන මේ සංයෝග ප්‍රධාන වශයෙන්ම මේ ජලයේ උණු කිරීමෙන් ඉවත් කරන්න පුළුවන්. හරි? උණු කිරීම ඉවත් කරන පුළුවන්. తాවකාලික කඨිනත්වය කියන්නේ මේක తాවකාලිකයි. හරි? හරි? తాවකාලික කඨිනත්වය. ප්‍රධාන වශයෙන්ම මේ తాවකාලික. ඉතින් ජලයේ උණු කිරීමෙන් ඉවත් කරන්න පුළුවන් මෙන්න මේ ජලයේ මිශ්‍රලා දින අයන වර්ග. ඒක තමයි කියන්නේ. හරි? හරි. දෙවෙනි එක. ස්ථිර කඨිනත්වය. ස්ථිර කඨිනත්වය. ඒකට මෙහෙම ලියන්න. ජලයේ දියවි ඇති. ඒ කියන්නේ ස්ථිර කඨිනත්වය සඳහා බලපාන දේවල් තමයි මේ කියන්නේ. හරි? ජලයේ දියවි ඇති කැල්සියම් සහ මැග්නීසියම් වල මේ තියෙනවා. හරි? ජලයේ දිය ඇති කැල්සියම් සහ මැග්නීසියම් වල සල්ෆේට ක්ලෝරයිඩ් මේ දිනවා මේ ටික බලලා ලියන්න. සල්ෆේට සහ ක්ලෝරයිඩ් හෝ නයිට්‍රේට් සංයෝග නිසා ස්ථිර කඨිනත්වය ඇතිවන අතර
ඉවත් කිරීම තරමක් අපහසු වේ. 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 ඕලමයි. එතකොට දැන් අපි කලින් කතා කරේ තාවකාලික කඩනත්. තාවකාලික කඩනත් වෙනස සඳහා ප්‍රධාන වශයෙන් බලපානවා කෝ කැල්සියම් සහ මැග්නීසියම් වල බයිකාබනේට්. තාවකාලික කඩනත්යේදී අපේ අපිට එම ජලය උණු කරලා එය ඉවත් කරන්න පුළුවන්. තාවකාලික කඩනත්. නමුත් ස්ථිර කඩනත්යට ප්‍රධාන වශයෙන් බලපාන්නේ කැල්සියම් සහ මැග්නීසියම් වල සල්ෆේට්, ක්ලෝරයිඩ් හෝ නයිට්‍රේට්. මෙන්න මේ කියන කිමිකල් එහෙම තමයි කියන අයන තමයි බලපාන්නේ. හරි? එතකොට මේ ස්ථිර කඩනත්ය අර අපි කතා කරපු තාවකාලික කඩනත්ය වගේ රත් කරලා එහෙම ඉවත් කරන්න බෑ. හරි? يعني ඉවත් කරන්න අපහසුයි. හරි? පැහැදිලිනේ? රයිට්. එතකොට තාවකාලික කඩනත්ය කියන්නේ මොකද්ද කියලා දන්නව? ස්ථිර කඩනත්ය කියන්නේ මොකද්ද කියලා දන්නව? එතකොට තාවකාලික කඩනත්යට බලපාන දේවල් මොනවද කියලා දන්නව? ස්ථිර කඩනත්යට බලපාන මොනවද කියලා දන්නව? ඔකට දැන් දන්නව තාවකාලික කඩනත්ය ඉවත් කරන්න පුළුවන්. නමුත් ස්ථිර කඩනත්ය ඉවත් කිරීම තරමක් අපහසුයි කියලා දැන් දන්නව. හරි? හලම. අපි ඊළඟ කොටසට යමු. හරි. ඔව් මේ දෙලිය. ජලයේ ලීටරයක අඩංගු ඇති කටිනත්වයට හේතු වන අයන මිලිග්‍රෑම් ගණන අණුව ජලයේ වර්ග කරනු ලැබේ. ඔව් ප්‍රධාන වශයෙන් දැන් ජලයේ ලීටරයක ලීටරයක් ගත්තොත් ඒ ජලයේ ලීටරේ මේ කටිනත්වයට හේතු වන අයන හරි මිලිග්‍රෑම් ගණන අණුව ජලයේ වර්ගීකරණය කරනවා. ප්‍රධාන වශයෙන් මේ කියන්නේ ජලයේ දැන් ඔන්න ජලයේ ලීටරේ බෝතලයක් ගත්තා. ওই ලීටරේ බෝතලේ අර මම කලින් කතා කරපු අයන ප්‍රධාන වශයෙන්ම මැග්නීසියම් කැල්සියම් අපි කතා කරන්නේ නේ විවිධ අයන වර්ග කීප. ඔකට දැන් දන්නවා යකඩ හරි ඇල්මිනියම් සින්ක්. මෙන්න මේ වගේ අයන අර ජලයේ ලීටරයක් ගත්තොත් කොපමණ ප්‍රමාණයක් හරි ඒ කියන්නේ මිලිග්‍රෑම් වලින් තමයි කියන්නේ කොපමණ ප්‍රමාණයක් මිලිග්‍රෑම් කොපමණ ප්‍රමාණයක් අන්තර්ගතද කියලා බලලා ඊට අනුව අපි ජලයේ වර්ග කිරීමක් කරමු. හරි එතෙන්දී ප්‍රධාන වශයෙන්ම ලීටරයට මිලිග්‍රෑම් එහෙම තමයි කියන්නේ. හරි ලීටරයට මිලිග්‍රෑම් ඔය ජලයේ ලීටරයකට බලන්නේ 0.50 අතර. අර අපි කලින් කතා කරපු අයන තියෙනවා නම් මෘදු ජලය කියලා කියන මෘදු ජලය. එයාගේ ලීටර මිලිග්‍රෑම් අපි ගත්තොත් එහෙම 50 100 අතර. අර කලින් කියපු අයන තියෙනවා නම් තරමක් මෘදු ජලය කියලා කියනවා. ඒ වගේම ලීටරයට මිලිග්‍රෑම් 100 150 අතර. ඒ අයන තියෙනවා නම් සුළු වශයෙන් කටින ජලය කියලා කියනවා. ඒ වගේම 150 200 අතර ප්‍රමාණයක් තියෙනවා මධ්‍යස්ථ කටින ජලය කියලා කියනවා. ඒ වගේම ලීටරයට මිලිග්‍රෑම් 200 300 අතර තියෙනවා නම් කටින ජලය කියලා කියනවා. ලීටර මිලිග්‍රෑම් 3000ට වඩා ඒ වගේ වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් 3000 කෝ ඊට වඩා වැඩි ඒ වගේ ලොකු ප්‍රමාණයක් තියෙනවා නම් ප්‍රධාන වශයෙන්ම දැඩි ලෙස කටින ජලය කියලා කියනවා. ඉතින් ওই විදිහට තමයි ළමයි ජලය ලීටරයක් ගත්තොත් අර මම කලින් කතා කරපු මැග්නීසියම් වේවා කැල්සියම් වේවා ඒ වගේ අයන හරි කොච්චර ප්‍රමාණයක් අන්තර්ගත වෙලාද කියලා බලලා මේ විදිහට තමයි ළමයි ඒ අයන ලීටරයට මිලිග්‍රෑම් හරි මේ මිලිග්‍රෑම් ගණනේ කොච්චර ප්‍රමාණයක්ද කියලා තමයි මේ විදිහට තමයි බලලා කියන්නේ. පැහැදිලි? රයිට්. එනම් අවසාන ටික මෙහෙම ලියා ගන්න. හරි අවසාන ටික මෙහෙම ලියන්න. කටින ජලය පානය කිරීම අපහසු වන අතර කටින ජලය පානය කිරීම අපහසු වන අතර කටින ජලය පානය කිරීම අපහසු වන අතර පානය කිරීම අපහසු වන අතර විශේෂයෙන් ස්ථිර කටිනත්වය සහිත ජලය කටින ජලය පානය කිරීම අපහසු වන අතර කටින ජලය පානය කිරීම අපහසු වන අතර විශේෂයෙන් ස්ථිර කටිනත්වය සහිත ජලය කටින ජලය පානය කිරීම අපහසු වන අතර විශේෂයෙන් ස්ථිර කටිනත්වය සහිත ජලය පානය කිරීමෙන්ම ඉවුම් පිහුම් කටයුතු පානය කිරීමෙන්ම ඉවුම් පිහුම් කටයුතු සඳහා යොදා ගැනීම නුසුදුසුය යුම්පියම් කටු සඳහා යොදා ගැනීම නුසුදුසුය. ඔව්. ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එතන මේ කටින ජලය. හරි? පානය කරන අමාරු. මොකද අර අපි කතා කරපු කැල්සියම්, මැග්නීසියම්, යකඩ ඒ වගේ දැන් විවිධාකාර අයන වර්ග මේකේ තියෙනවා. ඒතකොට අර රස වගේ දේවල් මේ තාමත් අර ස්වභාවික ජලයට වඩා සාපේක්ෂව වෙනස්. ඒතකොට එතනදී කටින ජලය සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න බෑ. හරි? ඒ කියන්නේ මේ පානය කරන අමාරු. හරි? පැහැදිලි? ඔව් මෙතෙන් තව දෙයක් කියනවා ස්ථිර කටිනත්වය සහිත ජලය පානය කිරීමෙන් ඉවුම් පිහුම් කිරීම කටයුතු සඳහා යොදාගෙන නුසුදුසුයි. ප්‍රධාන වශයෙන්ම අර ස්ථිර කටිනත්වය ගත්තොත් එහෙම එතනදී අර අපි ගත්තු නයිට්‍රේට් ඒ වගේ ජලයේ අර විවිධ අයන වර්ග බලපානවනේ ස්ථිර කටිනත්වයට. හරි? ඒතොර ස්ථිර කටිනත්වය ප්‍රධාන වශයෙන්ම
පානය කිරීම සහ යොම්පියුම් කටයුතු සඳහා යොදා ගැනීම නුසුදුසුයි. මොකද ස්ථිර කටනත්වයේ සාමාන්‍ය උණු කරලවත් අපිට ඉවත් කරගන්න අමාරුයි. හරි? රයිට්. ඊළඟ කොටස. එම ජලය භාවිත කර රෙදි සේදීමේදී සබන් පෙන ඇති නොවේ මේ නිසා කාටින ජලය ගෘහස්ත පරිභෝජනයට නුසුදුසුයි ඔව් ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම මේ කටින ජලය ගත්තොත් දැන් අපි මුලින්ම කතා කරන්නේ මම බොන්න හොඳ නැහැ ඒ වගේම ස්ථිර කටින ජලය පානය කිරීම යොම් පිහුම් වැනි කටයුතු සඳහාත් හොඳ නැහැ හරි එතකොට මෙන්න මේ කටිනත්වය සහිත ජලය හරි භාවිත කරලා රෙදි හොදන්නත් බෑ මොකද රෙදි වල දැන් අපි දන්නවා සබන් වල පෙනේනවා ඒතොර පෙනෙන්නේ නැහැ මේ ජලය මොකද මේ ජලයේ තියෙන අර ඒ අදාළ කිමිකල් හින්දා එහෙම තමයි අදාළ අයන වර්ගය හින්දා කැල්සියම් වේවා මැග්නීසියම් වේවා ඒ වගේ විදාකර අයන වර්ග හේතුවෙන් මේ සබන් වල පෙන එන්නේ නැහැ. හරි? එහෙම දෙයක් තියෙනවා. ඒතර ගෘහස්ත කටයුතු සඳහා කොහොමත් එහෙම තර රෙදි සේදීම් වගේ ගෘහස්ත කටයුතු. ඒ වගේ දේවල් සඳහා කොහොමත් කටින ජලය සුදුසු නැහැ. හරි? පැහැදිලි? ඊළඟ කොටස. කටින ජලයේ කාර්මික භාවිතයේදී බොයිලේරු ජල තාපන දඟල සහ උඳුන් ජලය කාටින ජලය කාර්මික භාවිතයේදී බොයිලේරු කමා ජල තාපන දඟර සහ උඳුන් හරි උඳුන් කමා ජලය නල පද්ධතිවල ස්ථීර ලෙස තැන්පත් වේ ඔව් ප්‍රධානශම අපි ගත්තොත් මේ කාටින ජලය කාර්මික භාවිතයෙන් තියෙනවනේ විවිධාකාර අපි කර්මාන්ත සඳහා මේ ජලය භාවිත කරනවා හරි එතකොට මේ කාටින ජලය යොදා ගත්තොත් හරි ප්‍රධාන වශයෙන්ම බොයිලේරු තියෙනවනේ ජලය රත් කරන ඒ වගේම ජල තාපන දඟර හරි ඔය හීටර්ස් කියලා කියන්නේ ඒ වගේම ඒ අදාළ මේ උඳුන් හරි ඒ වගේම මේ ජල නල පද්ධති වල ඒ අදාළ මේ ස්ථිර ලෙස තැන්පත් හරි කියන්නේ අර කිවුල වගේ අර බැඳිලා තියෙනවා කියන අදහසක් තමයි කියන්නේ හරි ඒ කියන්නේ කටින ජලයේ කාර්මික භාවිතා කරොත් ප්‍රධාන වශයෙන්ම බොයිලේරු ජල තාපන දඟර උඳුන් ඒ වගේම තාපන දඟර උඳුන් ඒ වගේම ජල නල පද්ධති වල නැ ස්ථිර ලෙස මේ විවිධ අයන වර්ගය අර එකතු වෙලා අර නියම් අපි කියන කිවුල කියලා කියන්නේ කිවුල් ජලයේ අර තියෙන විවිධ මේ අර කැට වගේ ඒ වගේ එකතු වෙනවා කියලා තමයි ඔය කියන්නේ හරි මේ නිසා ඊළඟට මේ නිසා නල පද්ධතිවල හෝ යන්ත්‍ර සූත්‍රවල අවහිර වීම සිදුවේ ඔව් ප්‍රධාන වශයෙන් ඉතින් ළමයි අර දැන් විවිධ අයන වර්ග තියෙනවා දැන් කටනත් හේතුන ඔය අයන වර්ග හේතුවෙන් අර නල පද්ධති අවහිර වීමක් වෙන්න පුළුවන් එතකොට ප්‍රධාන වශයෙන්ම ඒ නල පද්ධති යන්ත්‍ර සූත්‍රවල අවහිර වීම ඇති වෙනවා කියලා ගුවා ඔව් මේ නිසා නල පද්ධතිය යන්ත්‍ර සූත්‍රවල අවහිර වීම ඇති වෙනවා කියලා තමයි මේ කියන්නේ හරි රයිට් ඊළඟ කොටස ගේ දොර භාවිතාවන ලෝහ බඳුන් කරාම සහ නාන කාමර යන උපකරණවලද කැල්සියම් තැන්පත් වීම සිදුවේ. ගේ දොර භාවිතාවන ලෝහ බඳුන් කමා කරාම සහ නාන කාමර යන උපකරණවලද කැල්සියම් තැන්පත් වීම සිදුවේ. ප්‍රධාන වශයෙන් ගත්තු තමයි ඔය අර මම අර කලින් කතා අරපු කිව්ල කතාව තමයි ඔය කියන්නේ හරි. හරි. දැන් ඔකට දන්නවා සාමාන්‍යයෙන් ගෙදර දැන් කිවුල ජලය නම් පාවිච්චි කරන්නේ උණු වතුර අපි ගත්තොත් එහෙම මේ රත් කරනවානේ හරි ඔය තේ හදන්නෙම රත් කරනවා. ඒතොර කේතලේ යටර මණ්ඩි වගේ මිදිලා තියෙනවා සුදු පාට. හරි ඔයක තියෙන්නේ ඔය මේ කියපු කියන අයන වර්ග තමයි තියෙන. අන්න ඒ වගේ ළමයි ඔය කටින ජලය යොදාගත්තොත් අර ජල නලවල. හරි ජල නලවල. එතකොට ඒ භාවිත කරන උපකරණවල ප්‍රධාන වශයෙන්ම කැල්සියම් වගේ දේවල් ඒ වගේ අර ප්‍රධාන අපි කියවනේ කැල්සියම් මැග්නීසියම් ඒ වගේ දේවල් මේ ජලයේ තියෙන කියලා කටින ජලයේ නලවල එහෙම නැත්නම් ජල නලවල යදාල උපකරණවල ප්‍රධාන වශයෙන්ම ඒවා තැම්පත් වෙනවා රැස් වෙනවා හරි එතකොට මොකද වෙන්නේ මේ ජල නල ඒවා අවහිර වෙනවා කියලා තමයි මෙතන මේ සමස්ත කතාවෙන් කියවෙන්නේ හරි බොහොම සරලව පැහැදිලිනේ හරි එහෙනම් අපි ඊළඟ කොටසට යමු
එතකොට කටිනත්වය කියන දේ මම හිතනවා දැන් සම්පූර්ණයෙන්ම ඔය කට්ටිය දැනුවත් කියලා. හරි සම්පූර්ණයෙන්ම දැනුවත් කියලා. එතකොට මේ ටික ලියා ගන්න. හරි ලියා ගන්න කට්ටිය ලියා ගන්න. එතකොට වේගය වැඩි වගේ නම් කොට හිමීට වීඩියෝ එක පොඩ්ඩක් නවත්ත නවත්ත එහෙම ලියා ගන්න පුළුවන්. හරි කිසි ගැටලුවක් නැහැ. හරි හරි ළමයි. එහෙනම් ඊළඟ කොටසට යමු. ඔව්. තමයි රසායන ලක්ෂණ වල අවසාන කොටස pH අගය. හරි ජලයේ pH අගය අවසාන කොටස. හරි ළමයි. මෙහෙම ලියන්න. ජලයේ ඇති හයිඩ්‍රජන් මිනුමක් ලෙස ජලයේ ඇති හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණයේ මිනුමක් ලෙස pH අගය හැඳින්විය හැකියි. ජලයේ ඇති හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණයේ මිනුමක් ලෙස pH අගය හැඳින්විය හැකියි. pH අගය හැඳින්විය හැකියි. pH අගය හැඳින්විය හැකියි. ඔව්. ප්‍රධාන වශයෙන්ම pH අය කියලා කියන ළමයි ජලයේ තියෙන මේ හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණයේ මිනුමක් විදිහට අපිට ප්‍රධාන වශයෙන් pH අගය හඳුන්වන්න පුළුවන් කියලා තමයි මේ කියන්නේ. හරි? රයිට්. ඊළඟ කොටස pH අගේ 7ට වඩා අඩු නම් pH අගේ 7ට වඩා අඩු නම් ජලයේ ආම්ලික ලෙසද pH අගේ 7ට වඩා වැඩි නම් pH අගේ 7ට වඩා වැඩි නම් බාෂ්මික ලෙසද හරි බාෂ්මික ජලයේ ලෙසද කමා pH අගේ 7ේදී pH අගේ 7ේදී උදාසීන ජලයේ ලෙසද සැලකේ 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 ප්‍රධාන වශයෙන් දැන් pH අය කියන්නේ මොකද්ද ජලයේ තියෙන ආම්ලිකතාව බාෂ්මිකතාවය එහෙම තමයි pH අය කියලා කියන්නේ ආම්ලිකතාව හෝ බාෂ්මිකතාවය පිළිබඳ කියවෙන යම් මිනුමක්. එතනදී ප්‍රධාන වශයෙන්ම 1 සිට 14 දක්වා යම් පාරාසයක් තියෙනවා. හරි? එතකොට 7 ඒක හරි මැදින් බෙදුවොත් දැන් 1 සිට 14 ගත්තොත් ඒක හරි මැදින් තියෙන මොකද 7නේ අගේ 7ට අඩු කියලා කියන්නේ මොකද? ආම්ලිකයි. 7ට වැඩි කියලා කියන්නේ බාෂ්මිකයි. එහෙම නැත්නම් ක්ෂාරකය. 7 කියලා කියන්නේ මොකද? උදාසීනයි. මැද 7 කියන්නේ උදාසීනයි. පැහැදිලි? හරි? රයිට්. ඔය අර්ධ මෙහෙම ලියන්න pH අගේ උදාසීන ජලය ඔව් pH අගේ 7 දී උදාසීන ජලය ලෙස සැලකේ ඊළඟ කමා දාලා පිරිසිදු ජලයේ pH අගය 7 වන අතර පිරිසිදු ජලයේ pH අගය 7 වන අතර pH අගේ 6.5 pH අගේ 6.5 එතන දාන්න හරි pH අගේ 6.5 8.5 දක්වා ඇති ජලය භාවිතයට සුදුසුයි. pH එක 6.5 8.5 දක්වා ඇති ජලය භාවිතයට සුදුසුයි. 6.5 8.5 දක්වා ඇති ජලය භාවිතයට සුදුසුයි. ඔව්. ප්‍රධාන වශයෙන් ළමයි දැන් පිරිසිදු ජලය කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් pH එක 7යි. හරි 7 තියෙන ජලය. නමුත් pH එක 6.5 8.5 අතර ඒ පරාසයක ජලය තියෙනවා නම් හරි යම් කිසි ජල ප්‍රභයක් ගත්තොත් ඒ ජල ප්‍රභවේ pH අගේ 6.5 8.5 දක්වා අතර පරාසයක් තියෙනවා කියලා කියන්නේ මේ ජලය අපිට භාවිතයට සුදුසුයි. පැහැදිලි? හරි. ඊළඟ කොටස මෙහෙම ලියන්න. ජල ප්‍රභවයට අදාළ පෝෂක ප්‍රදේශයේ ඇති ශාක බෙජාව ජල ප්‍රභවයට අදාළ පෝෂක ප්‍රදේශයේ ඇති ශාක බෙජාව ජලපෙබයට අදාළ පෝෂක ප්‍රදේශයේ ඇති ශාක පෙජාව සහ පාෂාණ වර්ග ජලයේ pH අගේ වෙනස් වීම කෙරෙහි බලපායි. ජලයේ pH අගේ වෙනස් වීම කෙරෙහි බලපායි.
ජලයේ pHගේ වෙනස්වීම කෙරෙහි බලපාන. ඔව් ප්‍රධාන වශයෙන් ගත්තොත් මේ ජල ප්‍රවයක් ගත්තොත් ඒ ජල ප්‍රවයේ තියෙන මේ පෝෂක ප්‍රදේශයේ තියෙන මේ ශාක පිජාව. ඒ වගේම පාෂාණ වර්ග. හරි ප්‍රධාන වශයෙන් මේ ජලයේ pHගේ වෙනස්වීම කෙරෙහි බලපානවා කියලා තමයි කියන්නේ. හරි. රයිට්. ඒ යටතේ මෙහෙම ලියන්න. පහළට මෙහෙම ලියන්න. වනාන්තර ආශ්‍රිත ජල ප්‍රවවලට වනාන්තර ආශ්‍රිත ජල ප්‍රවවලට හියුමික් අම්ලය වැනි හියුමික් හියුමික් වනාන්තරාශ්‍රිත ජල ප්‍රවවලට හියුමික් අම්ලය වැනි වනාන්තරාශ්‍රිත ජල ප්‍රවවලට හියුමික් අම්ලය වැනි කාබනික අම්ල එකතු වීම නිසා කාබනික අම්ල එකතු වීම නිසා කාබනික අම්ල එකතු වීම නිසා ආම්ලික බවක් ඇති වෙනවා ආම්ලික බවක් ඇති වෙනවා ආම්ලික බවක් ඇති පැහැදිලි නේද උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් මෙතන කලින් අපි කතා කරේ ජල ප්‍රවයට අදාළේ පෝෂක ප්‍රදේශය ඇති ශාක බෙදාව සහ පාෂාණ වර්ග ජලයේ pH එකේ කෙරෙහි ප්‍රධාන වශයෙන්ම එහෙම තමයි වෙනස් වීම කෙරෙහි බලපාන. එතනදී මේ වනාන්තර ආශ්‍රිත ජල ප්‍රවයක් තියෙනවා නා ප්‍රධාන වශයෙන් අපි දන්නවා මේ කාබනික දව. එහෙම නැත්නම් අර වනාන්තර වලින් වැටෙන කොළ රොඩු ඒ වගේ දේවල් පසට එකතු වෙලා මේවා වියෝජනය වෙනවා. ඒතරේ වියෝජනය වෙනකොට මේවා කාබනික ද්‍රව්‍ය බවට පරිවර්තනය වීමේදී මේ හියුමික් අම්ලය වගේ ඒ කාබනික අම්ල ඇති වෙනවා. ඒතර මෙන්න මේ කාබනික අම්ල අර ජලාශ වලට එහෙම නැත්නම් ඒ ජල පෙබයන් වලට එකතු වීමෙන් එම ජලය ආම්ලික වෙනවා කියලා තමයි කියන්නේ. පැහැදිලි? හරි. ඊළඟ කතාව. හුණුගල් සහිත ප්‍රදේශ වල හුණුගල් සහිත ප්‍රදේශ වල ජලය බාෂ්මික වේ. හුණුගල් සහිත ප්‍රදේශ වල ජලය බාෂ්මික වේ. කියන pH එක 4ට වඩා වැඩි. හරි? හුණුගල් සහිත ප්‍රදේශ වල ජලය බාෂ්මික වේ. ඇයි ඒ? හුණුගල් කියලා කියන්නේ අපි දන්නවා. හරි ප්‍රධාන වශයෙන් බාෂ්මික දෙයක්. මොකද හුණුගල් සහිත ප්‍රදේශ වල යදාල ජල පෙබවේ තිබ්බා කියලා කියන්නේ අර හුණුගල් මිශ්‍ර වෙනවා ජලයට. ඒතර ඒ මිශ්‍ර වීම තුළ ජලය බාෂ්මික වෙනවා. පැහැදිලි? ඊළඟ කැලිකසල තමයි කාර්මික අපද්‍රව්‍ය සහ අපජලය. කැලිකසල කාර්මික අපද්‍රව්‍ය සහ අපජලය එකතු වීම නිසාද ජලයේ pH එකේ වෙනස් වේ. ජලයේ pH එකේ වෙනස් වේ. එකතු වීම නිසාද ජලයේ pH එකේ වෙනස් වේ. ඔව් ප්‍රධාන වශයෙන්ම ගත්තොත් එමු ළමයි මේ ජලයේ pH එකේ වෙනස් වීම කෙරෙහි ප්‍රධාන වශයෙන්ම කැලිකසල අපි කලින් කතා කරපු දේවල් වලට අමතරව කැලිකසල කාර්මික අපද්‍රව්‍ය ඒ වගේ අපජලය හරි අපජලය ගැන විදිහට කතා කරමු එකතු වීම නිසා ජලයේ pH එකේ වෙනස් වෙන්න පුළුවන් මොකද දැන් මේ අපි ගත්තොත් කැලිකසල ගත්තත් හරි ඒතකොට කැලිකසල ගුවා විවිධාකාර විදිහට අපි වර්ග කරන්න පුළුවන් හරි ඒ වගේ ආම්ලික දේවල් තියෙනවා බාෂ්මික දේවල් තියෙනවා එතකොට ඒ තුලින් ප්‍රධාන වශයෙන්ම එහෙම නැත්නම් කාර්මික අපද්‍රව්‍ය තියෙනවා එතකොට ඒ වගේ ගත්තොත් එහෙම නැයි ප්‍රධාන වශයෙන්ම අපිට මේක මේ මේ මේකයි කියලා වර්ග කරන්න බෑ කැලිකසල හරි ඒ වගේ ආම්ලික දේවල් තියෙනවා බාෂ්මික දේවල් තියෙනවා ඒවා ජලයට වැටෙනවාම ප්‍රධාන වශයෙන්ම ජලයේ ආම්ලිකතාවය සහ බාෂ්මිකතාවය කෙරෙහි බලපාන. එහෙනම් pH එක කෙරෙහි බලපාන. බොහොම සරලයි. ඒ වගේම අපජලය. අපජලය කියලා කියන්නේ භාවිතයෙන් පසු යොදන ජලය. හරි? එතකොට යම් කිසි කාර්යයක් සඳහා අපි මේ ජලය භාවිත කරලා ඒ ජලය ඉවත් කරනවා. කරාට පස්සේ එම ජලයේ අපජලයේ තියෙන්න පුළුවන් ළමයි විවිධ ආයන වර්ග. එතකොට මේ ආයන වර්ග ප්‍රධාන වශයෙන්ම pH එක කෙරෙහි බලපාන. හරි? එතකොට මේ ආයන ප්‍රධාන වශයෙන්ම අපි ගත්තොත් ආම්ලික ආයන තිබොත් ආම්ලික වෙන්න පුළුවන්. බාෂ්මික ආයන වර්ග තිබොත් බාෂ්මික වෙන්න පුළුවන්. හරි? दर्शन ප්‍රධානයෙන් pH මැනීම සඳහා හිතා pH එකේ මැනීම සඳහා අපි භාවිත කරන පුළුවන් ක්‍රම තමයි මේ තියෙන්නේ pH කඩදාසි BDH දර්ශනයේ භාවිතය ඒ වගේම pH මීටරේ භාවිතය බොහොම අර ප්‍රසිද්ධ දේ තමයි ඔය pH එකේ මනින්න ප්‍රධාන වශයෙන්ම බහුලව යොදා ගන්න එක තමයි pH මීටරේ හරි මේ තියෙන ළමයි pH මීටර වර්ග දෙකක් තියෙනවා හරි මේ තියෙන pH මීටරේ හරි pH මීටර තමයි මේ තියෙන්නේ හරි ළමයි මෙහෙම ලියන්න පහළට pH වෙනසක් ඇති විට pH වෙනසක් ඇති විට ජලපෙබේ දූෂණකාරක ඇති බවට අනුමාන කළ හැකියි pH වෙනසක් ඇති විට ජලපෙබේ දූෂණකාරක ඇති බවට අනුමාන කළ හැකියි
ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම නේද? අර pH අගේ හරි හොඳ ජල පෙබය එක නම් එහෙම නැත්නම් හොඳ ජලය තියෙන ජල පෙබයක් නම් pH අගේ ප්‍රධාන වශයෙන්ම 7 වෙන්න ඕන. ඒතර pH අගේ අඩු වැඩි වීම වෙනවා කියලා කියන්නේ එම ජල පෙබේ අනිවාර්යයෙන්ම දූෂණ කාරක එකතු වෙලා තියෙනවා කියලා යම් අනුමානයකට එන්න පුළුවන්. පැහැදිලි? හරි? යම් කිසි අනුමානයකට එන්න පුළුවන්. හරි? ඒතර දැන් pH අගේ හොයාගන්න ළමයි දැන් pH මීටරය දැන් මෙන්න මේ ක්‍රම තුන පාවිච්චි කරන්න පුළුවන්. ක්‍රම තුනේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මෙතනදී ප්‍රධාන වශයෙන් pH මීටරය භාවිතය සම්බන්ධව පමණයි මේ රූපට සරන් දාලා තින්නේ. හරි? ඒතර අපි එතනින් හොයාගන්න පුළුවන් pH අගේ ජල පෙබේ. ඒතර මේ pH අගේ අනුව අපිට කියන්න පුළුවන් මේ ජලය පෙබේ ආම්ලිකද මේක බාෂ්මිකද මේක උදාසීනද ජලය හොඳයිද අපිට කියන්න පුළුවන්. පැහැදිලි? රයිට්. ඊළඟට සර් නමුත් සමහර ජල පෙබව ස්වභාවයෙන්ම ආම්ලික හෝ බාෂ්මික නමුත් සමහර ජල පෙබ ස්වභාවයෙන්ම ආම්ලික හෝ බාෂ්මික නිසා නමුත් සමහර ජල පෙබ ස්වභාවයෙන්ම ආම්ලික හෝ බාෂ්මික නිසා එවන් ජල පෙබ වල pH අගේ මගින් එවන් ජල පෙබ වල pH අගේ මගින් දූෂණය පිළිබඳ අදහසක් ගත නොහැකිය දූෂණය පිළිබඳ අදහසක් ගත නොහැකිය දූෂණය පිළිබඳ අදහසක් ගත නොහැකිය අපි ගත්තොත් එමෙ ළමයි සාමාන්‍යයෙන් දැන් ජල පෙබව තියෙනවා විවිධාකාර ජල පෙබව. ඒතර ජල පෙබව ඒ ස්වභාවයෙන්ම හරි විවිධ කාරණා හේතුවෙන් ස්වභාවයෙන්ම ඒ ජලය ආම්ලික වෙන්න පුළුවන් බාෂ්මික වෙන්න පුළුවන්. ඉතින් එවැනි ජල පෙබවයක් ගැන කතා කරොත් ළමයි ඒ වගේ ජල පෙබවක pH එකේ මැනීම තුලින් අපිට අනුමාන කරන්න බෑ මේ ජල පෙබවලට විවිධ දූෂණ කාරක එකතු වෙලා තියෙනවා කියලා. මොකද මේ ජල පෙබව ස්වභාවිකවම ආම්ලිකතාවය හෝ බාෂ්මිකතාවයත් තියෙනවා. ඒ වගේ ජල පෙබයක් අපි මැන්නොත් ප්‍රධාන වශයෙන් අපිට කියන්න බෑ මේ ජල පෙබේ දූෂණ වෙලා කියලා අනුමාන කරන්න බෑ. හරි, ඒක තමයි මේ කියන්නේ. ඊළඟ pH අගේ ජලයේ අනෙකුත් ගුණාංග කෙරෙහිද බලපායි. pH අගේ ජලයේ අනෙකුත් ගුණාංග කෙරෙහිද බලපායි. ජලජ ජීවීන්ට වක්‍රාකාර බලපෑම් ඇති කරයි. ඔව්. ප්‍රධාන වශයෙන් ගත්තු ළමයි මේ pH අගේ ජලයේ අනෙකුත් ගුණාංග කෙරෙහිද යම් බලපෑමක් තියෙනවා. ඒතකොට ජලජ ජීවීන් ගත්තු දැන් මාළුවෝ වගේ ගත්තොත් ජලයේ ඉන්න ඔවුන්ට වක්‍රාකාර බලපෑම් ඇති වෙන්න පුළුවන්. හරි, මොකද දැන් ගොඩාක් ආම්ලිකය නම ඒ කියන්නේ pH අගය 7ට වඩා අඩු පරාසයක ඒ කියන්නේ ගොඩාක් ආම්ලික පරාසයක තියෙනවා නම් හරි අපි ගත්තොත් ආම්ලිකය නම එතකොට ජල ජීවීන්ට ප්‍රධානශ මේක බලපාන බාෂ්මිකතාවයත් එහෙම ජල ජීවීන්ට බලපාන. පැහැදිලි? ඒක වක්‍රාකාර බලපෑම ඇති වෙන්න පුළුවන් කියලා නෝයි කියන්නේ. හරි, රයිට්. උදාහරණ ලෙස අඩු pH අගය තත්වලදී ආම්ලික තත්වවලදී හරි 7ට වඩා අඩු උදාහරණ ලෙස අඩු pH තත්වවලදී ඒ කියන්නේ pH එක 4 5 ඒ වගේ තත්ත්ව හරි උදාහරණ ලෙස අඩු pH තත්වවලදී බැරලෝහවල ද්‍රාව්‍යතාවය වැඩි වෙයි. උදාහරණ ලෙස අඩු pH තත්වවලදී බැරලෝහවල ද්‍රාව්‍යතාවය වැඩි වෙයි. මේ ජල ජීවීන්ට විෂ සහිත තත්ත්ව ඇති කරයි. මේ ජලජ ජීවීන්ට විෂ සහිත තත්ත්ව ඇති කරයි. මෙය ජලජ ජීවීන්ට විෂ සහිත තත්ත්වයක් ඇති කරයි. ඕලමයි. ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම අඩු pH තත්ත්ව තියෙනකොට ඒ කියන්නේ ආම්ලිකතාවය වැඩි ජල පෙබයක් නම් එවැනි ජල පෙබයක ප්‍රධාන වශයෙන්ම මේ බැරලෝහ දියවීම. ඔය බැරලෝහ ද්‍රාවිතාවය කියන්නේ ඒක මකරි මේ රසදිය ඒ වගේ විවිධාකාර බැරලෝහ තියෙනවනේ. හරි. ඒතරේ බැරලෝහ ප්‍රධාන වශයෙන්ම
ලෙඩ් ඒ වගේ දේවල් ඒ වගේ විදාකාර බැරලෝ තියෙනවා. එතකොට මේ pH එක අඩුයි කියලා කියන්නේ ඒ වෙයි ධාර්මතාවය වැඩි. මේ දිය වෙන හොද්දට දිය වෙනවා මේ ජලපුවේ. හරි? එතකොට ප්‍රධාන වශයෙන්ම එය ජලද ජීවීන්ට විශේෂයි තත්ත්වයක් නැතිවීම කෙරෙහි ප්‍රධාන වශයෙන්ම බලපාන. ඉතින් ඕක තමයි ළමයි ප්‍රධාන වශයෙන් මේ pH එකේ බලපෑම. එහෙනම් තමයි pH එකේ වෙනස් වීම කෙරෙහි මේ ජලද ජීවීන්ට වෙන අහිතකර පැත්ත. හරි? ජලද ජීවීන්ට වෙන අහිතකර පැත්ත ඕක තමයි. හරි බලපෑම. හරි? එතකොට ළමයි මෙතන මේ රූප සටහන දාලා දිනේ pH අගේ මැනීමට ගන්න ලබන මීටර් වර්ග. හරි? මීටරයක් දාලා දිනේ pH මීටර තමයි දාලා දිනේ. හරි? හරි ළමයි. එතකොට අද අපි කතා කරේ ළමයි පස්වෙනි කොටස. හරි? මෙතන මේ ජලයේ ගුණාත්මක භාවය කියන පස්වෙනි කොටස තමයි අද කතා කරේ. එතකොට ළමයි මෙතනින් ජලයේ රසායනික ගුණාංග ටික අදින් ඉවරයි. හරි? එතකොට අපි ඊළඟට තියෙන්නේ ජලයේ ගතුත් එහෙම ජෛවීය ලක්ෂණ. හරි? මේ ජලයේ තිබෙනා වූ ජෛවීය ලක්ෂණ ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ ඊළඟට. හරි? ඊළඟ කොටසෙන් එහෙනම් ළමයි ඒ පාඩමත් එහෙම තමයි ඒ කොටසත් මම ඉක්මනටම දෙන්නම්. එතකම් මේ ටික ලියන්න. හරි? එහෙනම් සුබ දවසක් කියවා. හරි? හරි ළමයි.